ඔන්න මේ වෙද්දී සංගීතයේ සිදුණු දෙය කතා බලන හැමෝම වගේ දන්නවා. චූටිතුගේ ප්‍රශ්නය සංගීතේ තවම ඉවරුනේ නැහැ. ඒ කියන්නේ මිලින්ද පැහැරගෙන ගිය චූටිදුව තවම මිලින්ද ගෙදර එක්කගෙන ආවේ නැහැ. මිලින්ද තින් පොලිසියට කියලා තිබ්බේ චූටිදුව කරදරයක් නැතුව ඉන්නවා කියලා. ඒ නිසා ඉතින් දැන් කොහොමටවත් චූටිදුව හොයන්න පොලිසියෙන් නම් යන එකක් නැහැ. ඒ වුණාට ඉතින් චූටිදුවගේ අම්මට නම් එහෙම ඉන්න පුළුවන්ද? ඇත්තටම අම්මා කෙනෙකුට එහෙම ඉන්න බෑ. මොකද අම්මා කෙනෙකුට තමයි දරුවෙක්ගේ වේදනාව ඉස්සලාම දැනෙන්නේ. අම්මා කෙනෙකුට දරුවේ දුක් විඳිද්දී එක ඉවෙන් වගේ දැනෙනවා. ඒ නිසා තමයි ඉතින් චූටිතුගේ අම්මටත් තවම ඇඬිලා නවත්ත ගන්න බැරි වුණේ. නමුත් අපි එකෙන් කියන්නේ නැහැ තාත්තලාට දරුවන්ගේ සෙනෙහස දැනෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් මිලින්දල වගේ තාත්තලාට නම් කොහොමදවත් දැනෙන්නේ නැහැ දරු සෙනෙහසක්. කෙසේ වෙතත් ඉතින් මේ වෙද්දී මහිලා දරුවව හොයන එක නම් රැවුනා කියලා නතර කළේ නැහැ. මහේ පොළයි දෙන්නම යනවා ඉතින් කල්පනා ඉන්න තැනටම. ඔය වෙලාවේ තමයි ඉතින් මහිට කම්මුල් පාරක් ගහන්නේ කල්පන. මොකද කල්පන මෙච්චර හරියක් වුණත් කලේ මහිට රිද්දන්න ඕන නිසා. ඒ නිසා තමයි ඉතින් ඔතනදී මහිට කම්මුල් පාරක් ගහන්නේ කල්පන. ඉතින් මේ සිද්ධියේදී කල්පනගෙන් කම්මුල් පාර කාලා මහි නිකම්ම ගෙදරේවි කියලා හිතෙනවද? හැබැයි ඉතින් සීන ටීවී අපි නම් එහෙම හිතන්නේ නැහැ. මොකද මහි මේ වෙලාවේ වුණත් ඉන්නේ හරිම කේන්තියෙන්. ඒ නිසා ඉතින් අපිට ඔතනදී හිතෙනවා මහි කල්පනායි අතරේ වලියක් යන්නුනත් ඉඩ තියේවි කියලා. කොහොම වුණත් ඉතින් ඔතනදී මහි කල්පනායි අතරේ ඔතනදී වලියක් එහෙම ගියොත් නම් මහිගෙන් කල්පන හොඳටම ගුටි කනවා කියලා තමයි අපර නම් හිතෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉතින් අපේ වීඩියෝව හොඳයි කියලා ඔබට අද හිතෙනවා නම් අපේ වීඩියෝවට ලයික් කරන්න. ඔබ තවමත් ඉතින් අපේ නාලිකාවට අලුත්ම කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාන්න. එවිට ඉතින් ඔබට පුළුවන් අපි අලුතෙන්ම වීඩියෝවක් දාපු සැනින්ම නැරඹීමට.